පාසල් මට්ටමේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. නායකත්වය සමායන ජානක සර් භූමිකා 10ක් ගැන කතා කරනවා. නායකත්වය ආදීක්ෂණය යටතේ ඒ කියන්නේ මොකක් හරි අරමුණක් ඉෂ්ට කරගන්න පුද්ගලයෙකුගේ හෝ සමූහයකගේ චර්යාවට බලපෑමක් ඇති කිරීමේ හැකියාව නායකත්වය කියලා අපි කියනවා. මොකක් හරි අපි වැඩක් කරගන්න අරමුණක් ඉෂ්ට කරගන්න කෙනෙකුගේ හරි කට්ටියකගේ හරි චර්යාවට බලපෑමක් ඇති කරන්න පුළුවන් හැකියාවට අපි කියනවා නායකත්වය. දරුවන්ට උගන්වන්න දරුවෝ ටිකටයි ගුරුවරු ටිකටයි එකටාකට ඒකට ගෙනියන්න පුළුවන් හැකියාවට අපි කියනවා විදුහල්පති නායකත්වය. ඒ අනුව පුද්ගලයෙක් අන් අයට වඩා බලවත් නම් ධනයෙන් වෙන්න පුළුවන්, බලයෙන් වෙන්න පුළුවන්, දැනුමෙන් වෙන්න පුළුවන්, අත්දැකීමෙන් වෙන්න පුළුවන්. අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා එයාගේ ක්‍රියාකාරකම් වලට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් නම් එයා නායකයෙක්. අන් අයට බලපෑම් පෑමක් කරන්න නායකයා බලය හා අධිකාරිය උපයෝගී කරගන්න. බලයක් කියන්නේ යමක් කරවා ගැනීම සඳහා මානව තොරතුරු හා භෞතික සම්පත් හැසිරවීමේ හැකියාවට අපි කියනවා බලය කියලා. විද්‍යාවෙන් ගත්තත් කාර්ය කිරීමේ හැකියාව බලය. පුද්ගලයෙකු ලබා යමක් කරවා ගැනීම නායකත්වයට සංවිධාන විසින් පවරා ඇති අයිතිය තමයි අධිකාරිය කියලා කියන්නේ. අධිකාරියට රාජකාරිමේ වශයෙන් දඬුවම් පැවැනීමට අයිතිකාසි අයිතිවාසිකම හිමි වෙලා තියෙනවා. අධිකාරී බලයට දඬුවම් දෙන්න සංවිධානයක නායකත්වයන් අවශ්‍ය වන්න හේතු තියෙනවා. නිකම්ම යන්න බෑ. නායකයෙක් ඉන්න ඕන. නායකත්වයක් අවශ්‍ය වෙන්න හේතු තියෙනවා සංවිධානයක. සංවිධානයක ඔව්ටිජර් සමාවෙන්න මේ මේ මාතෘකාව මොකද්ද සර්? නායකත්වය හා ලීඩර්ෂිප් ලීඩර්ෂිප් පෙන් evaluation ද අධීක්ෂණනේ leadership supervision supervision thank you sir ඒකේ මේ අපිට LMS එකේ තිබ්බ එකේ විදිහට තියෙන්නේ supervision කියලා විතරයි. ඒකේ පුළුවන් නම් add කරන්නකෝ leadership and supervision කියලා, නැත්නම් කට්ටිය පටල ගන්නවා. පුළුවන් නම් මල එකක් තියෙනවනේ PDF එකක්. ඒක සක්‍රීයව සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා මේක ලීඩ් කරන්න ඕන. මේකට නායකත්වයක් දෙන්න ඕන. ඒක හින්දා නායකයෙක් අවශ්‍යයි. බාහිර පරිසරයක වෙනස් වීම වලට මුහුණ දෙන්න ඕන. බාහිර පරිසරික වෙනස් වීම වලට. ඒකට නායකයෙක් ඕන. අභ්‍යන්තරික පරිසර වෙනස් වීම වලට මුහුණ දෙන්න වෙනවා. ඉස්කෝලේ ඇතුලේ ඇතුලේ වෙන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒකට විදුහල්පති ඕන වෙනවා. විදුහල්පතිතුමා නැති දවසට ගුරුවරු පිස්සු කෙලිනවා කියලා තමයි කියන්නේ. මේ වෙනස් වීමෙන් පිටතට පේන හෝ නොපෙනෙන ලෙස මේ වෙනස් වීම තියෙන්න පුළුවන්. අභ්‍යන්තරික වෙනස පිටත එක්කෝ පේනවා එක්කෝ පේන්නේ නැහැ. ඉස්කෝලේ අතක් කඩා ගන්න කොල්ලෙක් විදුහල්පතිතුමා නැති දවසට පිටතට පේනවා. එහෙම නැත්නම් පන්ති වලට වැඩි උගන්වන්නේ නැහැ. විෂය කරුණු අවධාරණය වෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් ලිස්සලා යන දවසක්. මේක පිටතට පේන්නේ නැහැ එච්චර. නායකයෙක් නැති හින්දා. ගෙදර තාත්තා නැත්නම් පොඩි උන්ගේ හැටි බලන්නකො. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නකොට හරි ජල්ලි නටනවා. මං ඉන්නවා නම් පේන්න හරි ඒ ඇති. නායකයන් නැතිකම සේවකින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නායකයෙක් ඉන්න ඕන සංවිධානයකට. මොකක් හරි සංවිධානයකට සක්‍රීයව මෙහෙයවන්නේ නැහැ, මෙහෙය වෙන්නේ නැහැ නායකයෙක් නැති. ඒකට නායකයෙක් අවශ්‍යයි. නායකයා මුල ඉඳලා හොඳ නායක නායකත්වයට මුල ඉඳලා තියෙන්න ඕන හොඳ සැලැස්ම. ඇටෙන් පොත්තෙන් බෝරෙන් බේරෙන කාලේ ඉඳන්ම මේක ඇඟී තියෙන්න ඕන. නැත්නම් ආයතනයේ වැහිලා යන්නම ඉඩ තියෙනවා නායකයා හින්දා. මේකේ බලමු බලමූලයන් ගැන. බේස් ඔෆ් පවර්ස් බලමූලයන්. නායකත්වය අන්‍යයන්ගේ හැසිරීම සඳහා මූලයන් කීපයකින්ම බලය උපයෝගී කරගන්න. නායකත්වය අනිත් අයගේ හැසිරීම සඳහා කීප මූලයකින් බලය උපයෝගී කරගන්න. දණ්ඩන බලය. අනිත් අය හසුරවන්න මේක ගන්න. හසුරවීම. මේ බලය බිය මත පදනම් වෙලා තියෙනවා. පැවරුණු කාර්යයට නොකොළොත් දඬුවම් විඳීමට සිදු වෙනවා කියලා. බිය මත නායකයාගේ නියෝජනයට අනට අවනත වෙයිම මෙතනින් සිද්ධ වෙනවා. වාසි පිරිනැමීමේ බලය.
මේ දණ්ඩන බලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන දෙයක්. මේකෙදි යමක් නිලධාරීන්ගෙන් යටත් කරවා ගැනීමට නායකයා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අගය කිරීමට ලක් කරනවා. මේ අගය කිරීම මූල්‍ය ක්‍රම මගින් මෙන්ම මූල්‍ය නොවන ක්‍රම මගින් මේක කරන්න පුළුවන්. කප්පමක් දීලා කප්පමක් නොදීලා මේක කරන්න පුළුවන්. සල්ලි දීලා මිනිස්සු ඉහළ නිලධාරීන් යටත් කර ගැනීම මේක උදාහරණ. සේවකයාට හොඳට හොඳට වැඩ කරනවා නම් ඔව් දිරිගන්වන්න අනෙක් අය මොටිවේට් කරන්නත් දීමනාලා ලබා දීම මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. සේවකයා හොඳට වැඩ කරනවා එයාට දිරිගන්වන්න ඕනේ අනෙක් අය ඒක දිහා පෙන්නලා මොටිවේට් කරන්න ඕනේ. අපි දීමනා ලබා දෙන්න. පැරාඔලිම්පික් කුලලේ එල්ලේවිසි ග්‍රීම ලංකාවේ පළමින් රම් පදක්කම ගත්තා ක්‍රීඩා මාත්‍යාංශ බලන්න හිටියා අනිත් මිනිස්සු මේකට උත්තේජනයක් ඇති කරන්න ඕන කෝටි පහක් දෙනවා පළවෙනි එක්කෙනාට රිදි ලෝකඩ පඩක්කමට කෝටි තුනක් දෙනවා. වාසි පිරිනැමීමේ බලය යොදා ගන්නවා අමාත්‍යංශ ඇමතිතුමා විධිමත් බලය නීති රීති රෙගුලාසිය වලට අනුව ලැබුණු බලයක් නායකයාට අන්යන්ගේ ක්‍රියාකාරකම් හැසිරවීමට විධිමත්ව නැතහොත් යම් නීති රෙගුලාසියකට අනුව ලැබෙන බලය මේකෙන් අදහස් කර විධිමත්ව ඇති බලය නීති රීති රෙගුලාසිය අනුව ලැබුණු බලයක් විශේෂඥ බලය නායකයා සතු විශේෂ කුසලතා හා හැකියාවන් දැනුම මත මේ බලය ලැබිලා තියෙනවා. තමාගේ හැකියාව යොදාගෙන අනිත් අයට අනිත් අයගෙන් වැඩ ටික කරව ගන්න මේ බලය ලැබිලා තියෙනවා. පෞරුෂ බලය නායකයා තුළ තිබෙන අගය කළ හැකි විශේෂතා පෞද්ගලික ගුණාංග මත මේ බලය ගොඩනැගිලා තියෙනවා. අසහාය පෞරුෂීය ලක්ෂණ කීපයක් අයෙක් සතුව තියෙනවා නම් නායකත්වයට එයා යොදා ගන්නවා නම් ඒක තමයි පෞරුෂ බලය. උපතින්ම නායකයන්ගේ ඇති ගති ලක්ෂණ තියෙනවා කියලා කියමනක් තියෙනවා ගම්වහරේ. උපතින්ම නායකත්වය ගෙනත් තියෙන කෙනෙක්. එහෙම කියනවා දේශපාලඥයින්ට සමහර වෙලාවට. මේ යකානම් උපතින්ම ඇමති කෙනෙක් වාගේම තමයි. එතකොට ආර් ට්‍රේඩ්ස් අනුව නායකත්ව කුසලතා එහෙම නැත්නම් නිපුණතා කීපයක් තියෙනවා. නායකත්ව කුසලතා ශිල්පීය නිපුණත්වයේ තියෙන්න ඕන. තමාට පැවරුණු කාර්යයන් විෂයන් විෂයපතේ පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙන්න ඕන නායකයාට. අන් අයට පැවරු කාර්යයන්ටත් අදාළයි මේක. අනිත් අයට වැඩක් වෙන කෙනෙකුට කියලා කරව ගන්නවා නම් ඒ ගැනත් නායකයා දැනුවත් වෙලා ඉන්න ඕන. මේක නැත්තම් ආයතනයක් පිරිනවනවා. වත්තක් ගන්නකො වත්තට පෝර දාන හැටි වත්තේ අයිතිකාරයා දන්නේ නැත්තම් කුලියට එන මිනිහා මොනවා කරයිද? ගස් පහකට පොල් ගස් පහකට කුබෝල දාලා මෙච්චරයි දවසකට කරන්න පුළුවන්. අයිතිකාරයා ඒ ගැන නායකයා ඒ ගැන දන්නේ නැත්තම් පිටින් එන මිනිස්සු මොනවා නොකරයිද? පොල් ගහගලවල අනිත් පැත්තට හිටවලා කියයි මෙහෙම තමයි පොල් හදන්නේ කියලා. ඒ තා කියන්නේ. එහෙම වෙන්න බෑ නායකයා. ශිල්පීය නිපුණතාවයේ කරලා පළපුරුද්ද තියෙන්න ඕන. සංකල්පමය නිපුණතාවයේ තියෙන්න ඕන. සංවිධානයකට සම්බන්ධ විවිධ ප්‍රශ්න ගැටලු ඒ වගේ මූලයන් බලපෑම් පිළිබඳව මනමින් ග්‍රහණය කරගැනීමේ මානසික ධාරිතාවයක් තියෙන්න ඕන. නායකයා ගැටලුවක් ආපුවම හූ ගාලා කාමරයට වෙලා ඇඬුවොත් එහෙම ඉවරයි. සංවේදී වෙන්න ඕන. අනෙක් අයට වැඩිය දරදඬුවක් විදියට පෙන්වන්න ඕන. දැරීමේ හැකියාව නායකයාට තියෙන්න ඕන. මට මතක් වෙනවා කැබිතිගොල්ලෑවේ බස් එකට බෝම්බ ගහපු වෙලේ රටේ නායකයා ඇතෙන්ට ගියා. ඇස්වල කඳුළු පිරලා තිබුණා ඒ වෙලාවේ. හැබැයි ආ එතන දරාගෙන හිටියා. එයා අඬන්න ගියේ නැහැ. ඇවිල්ලා වැඩේ දුන්නා. අනික් අයට වැඩිය දුරපේන්න ඕන නායකයාට. විග්‍රහාත්මක නිපුණතාවය. සංවිධානය මූණ පා තියෙන ප්‍රශ්න ගැටලු අධ්‍යයනය කිරීම තුළින් ඒවට බලපෑ ඇති මූලයන් හොයා යෑමේ හැකියාව තියෙන්න ඕන නායකයාට. විග්‍රහ කරලා ඒ ගැටලු හොයාගෙන යන්න ඕන. ගැටලුවක් ඇති වුණාන් පස්සේ ඇති වූ මූල බීජය හොයාගෙන යෑමේ හැකියාවක් එයාට තියෙන්න ඕන. රටක් මූණ දෙන ගැටලු සූක්ෂම ලෙස හොයාගෙන ගිහිල්ලා ඒකට පිළියම් යොදන්න හැකියාව ජනාධිපතිට තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ අනිවැරදි නායකයෙක් වෙන්නේ නැහැ. කොවිඩ් වසංගතය හැමුවේ ආර්ථිකයේ කඩාවැටලා නම් ආර්ථිකයේ ගොඩනගන හැටි පිළිබඳව එයාගේ තියෙන්න ඕන වෙනම දැනුම. ඒක තුල හොයාගෙන ගිහිල්ලා එයා ඒක ගොඩනගාගෙන තියෙන්න ඕන.
අන්තර් සම්බන්ධතා නිපුණත්වය. ආයතනයේ සිටින අභ්‍යන්තර පිරිස පාර්ශව පමණක් නොවේ බහුතර සේවාලාභීන් සමග අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ හැකියාව නායකයාට තියෙනවා. මායෝ කියනවා ආයතනයක අන්තර් සම්බන්ධතා බිඳ වැටුණොත් ආයතනයක පැවැත්ම නැති වෙනවා කියලා. පාසලක පැවැත්මට අන්තර් ප්‍රජාව අතර සම්බන්ධතාවය ඉතාම වැදගත්. දෙමව්පියෝ ආදි ශිෂ්‍යෝ මේ අය නැතුව ඉස්කෝලයක් ගෙනියන්න බෑ විදුහල්පතිටයි ගුරුවරුන්ටයි. එහෙනම් අන්තර් සම්බන්ධතා නිපුණත්වේ නායකයාට හොඳින් තියෙන්න ඕන. විශ්ලේෂණාත්මක නිපුණතාවේ මොකක් හරි අවස්ථාවකට ප්‍රශ්නයකට බලපාන ප්‍රධාන කරුණු හඳුනාගෙන ඒ වගේ අන්තර් සම්බන්ධතාවය පරීක්ෂා කර බලන්න වඩාත්ම අවධානය යොමු යුත්තේ කුමන කාරණයටද කියන කාරණය පිළිබඳ සියුම්ව පරීක්ෂා කිරීමේ හැකියාව. ඒක විශ්ලේෂණය කිරීමේ හැකියාව නායකයාට තියෙනවා. හැමදේම නායකයෙකුට විශ්ලේෂණය කර බැලීමේ හැකියාව තියෙනවා. හරි දේ තෝරා බේරාගෙන වැරදි දේ ඉවත් කිරීම, හරි දේ හරි විදියටයි වැරදි දේ වැරදි විදියටයි දකින්න පුළුවන් වෙන්න ඕන නායකයා. සංදේශන නිපුණතාවය නායකයාට අදහස් උදහස් කොච්චර දුරට නායකයාට ඉදිරිපත් කරන්න පුළුවන්ද නිවැරදිව කියන එක පිළිබඳව සංදේශනය කළ හැකිද කියන එක මෙතනින් බලනවා. තීරණ ගැනීමේ නිපුණතාවය තීරණ ගැනීමේදී කල් දාන්න බෑ, ක්ෂණිකව තීරණය ගන්න ඕන. ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටිය අරන් ගියාපුවම ඡන්ද මධ්‍යස්ථානයේ ශූන්‍ය කරනවද නැද්ද කියන එක SPO ට පැවරන බලය. මේක හොර ඡන්ද දැම්මද නැද්ද හිත හිත ඉන්න වෙලාවක් නැහැ. ක්ෂණිකව ගත්ත පෑන ක්‍රියාත්මක වුණා අවශ්‍ය දේ කර තීරණ ගන්න ඕන. සමහර අවස්ථාවල තීරණ ගන්න කාලයක් අධ්‍යයනය කරන්නත් සිද්ධ වෙයි. එහෙම ඒවත් වෙනවා. ක්ෂණික තීරණ සහ අධ්‍යයනය කරලා ගන්න තීරණ වලට නායකයා යටත් වෙන්න ඕන. ඒ මොහොතේ සිටින කීප දෙනෙක් එකතු වෙලා ක්ෂණික තීරණයක් ගන්න වෙනවා. ඒ තීරණය හානිදායක වෙන්න බෑ පුද්ගලයෙකුට ආයතනයකට. ඉස්කෝලේ සමහර විට විනය ප්‍රශ්නයක් හින්දා සති දෙකක් පන්ති තහනම් කරන්න වෙයි දරුවෙකුට. මේක ක්ෂණිකව ටක් ගාලා විනය මණ්ඩලය එකතු වෙලා තීරණයක් ගන්න වෙයි. දෙමව්පියෝ කැඳවන්න වෙයි. ළමයා බාර දෙන්න වෙයි. ළමයා බස් එකේ නම් සමහර තොරතුරු සර් පෙරලා ගන්න ඕන නේ. පෙරලා අරගෙන තීන්දුව ගන්න. එන පැහැදිලිවම අපේ හැමදෙන්නේ ආපු පලියට කේලම් ආපු පලියට විශ්වාස කරනවා නම් ඒක නායකයාගේ ගුණාංගයක් නෙමෙයි. මේක තමයි මේක කමිටුවක් මගින් විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. විශ්ලේෂණ නිපුණතාවය කියන්නේ ඒකයි. අනුකොටස් වලට කඩලා මේක ගැටලුව විශ්ලේෂණය කරන්න ඕන. ඇති උනේ කොහොමද, මේක ඉස්කෝලේට බලපානවද, මේක අපිට අදාළද, මේවා විශ්ලේෂණය කරගන්න ඕන. එහෙම නොකරොත් කණ්ඩායම තීරණයක් ගන්නවා. මේ හොඳ උදාහරණයක් මම කියන්නේ. දරුවෙකුගේ වාගේ ප්‍රශ්නයක් ඇවිල්ලා පන්ති තහනම් කරනවා. විනය විරෝධී වැඩක් කැම්පස් එකේ. පන්ති තහනම් කරලා විනය මණ්ඩලයේ දරුවව ගෙදර යවනවා. මොකක් හරි මීටින්ග් එකකට ගිහිල්ලා අපි ගිහින් එනවා. ඇවිල්ලා මොකද වුනේ කියලා අහපුවම ප්‍රශ්නෙට අපි ළමයාගේ පත්‍රත් දෙක පන්ති තහනම් කරලා යවුවා. අපේ කවුරුද මොන ලේඩි ලෙක්චර් දේ සඳහා ගියේ? කවුරුවත් නැහැ. ළමයා බස් එකේ ඇරලා හතර හන්දි හිරි වැටුනේ වෙලාවේ මේ ළමයා ගිහින් බෙල්ල වල දාගත්තා නම් සියලු දෙනා අද වෙනකම් විඳවන්න ඕන. එතකොට වහාම ආයතනයේ වාහනේ පිටත් කරලා ළමයා ගේ ළඟින් බස් එකෙන් බහිනකොට ළමයා අරගෙන වාහනේට දාගෙන ගෙදර ගිහින් බාර දීලා ආවා. හරියට පරිස්සම් වෙන්න ඕන විනය කමිටු තීරණය ගන්නකොට. ගිහිල්ලා බෙල්ල වල දාගන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ චෝදනාව වෙන්නේ ගුරුවරුන්ට. ඒ හින්දා පාසල් ප්‍රශ්න විසඳනකොට අපේ හාමුදුරනේ පුදුමයට පරිස්සම් වෙන්නේ. පුළුවන් තරම් ඒ වාගේ දඬුවම් අඩු කරලා දෙන්නම බැරි වුණොත් ඒ වාගේ දඬුවමකට යන්න. ඒකයි මං කියන්නේ කාලයකට සමහර තීරණ කාලයක් ගත වෙන තීරණ තියෙනවා. සමහර ඒවා ක්ෂණිකව ගන්න වෙන තීරණ. මද්ද්‍රව්‍ය භාවිතා කරලා හුනොත් එහෙම ක්ෂණික තීරණයක් ගන්න වෙයි. ඒ ළමයා දෙමව්පියන්ට බාර දෙන්නේ නැතුව සමහර විට අදාළ ආයතනයකට නීතිමය ආයතනයකට බාර දුන්නොත් සදහට මේ ළමයාගේ ජීවිතය අඳුර වෙන්න ඉඩ තියෙනවා. ඒවා ගැන කල්පනා කරන්න. නායකයෙකුට, විදුහල්පතිවරයෙකුට, අධ්‍යාපන බලධාරියෙකුට, සමහර විට කලාප කාර්යාලවල නිලධාරියත් අපිත් එක්ක බොහොම කල්පනාවෙන් තීරණ ගන්න. ඔයාගේ පෑන් තුඩේ අස්සන ජීවිතයක් විනාශ කරන්න හේතු වෙනවා. මම හොඳට අත්දැකීම් තියෙන මිනිස්සෙක්. ට්‍රැක් කේස් එකක් ඉඳලා දරුවෝ හිරේට ගිහිල්ලා හිරේ ඇතුළට ගිහින් විභාගේ තියලා ආයතනෙන් ආපු මිනිස්සෙක්. දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. පොලිසි 200 ගානටම රෙඩ් නෝටිස් එකක් යවලා ඒ දරුවන්ට රස්සා වලට යන්න බෑ. කොහොම හරි ඔට් වෙලා ඒ දරුවෝ ටික සියලු දෙනා ප්‍රයිවට් ටාන්සිය රස්සා වලට දැම්මා. ඒකට ගොඩක් දෙනෙක් උදව් වුණා. හරි. මේ දැක්වෙන නිපුණතාව වලට අමතරව සාර්ථක නායකත්වයකට
අවශ්‍ය ගුණාංග තවත් තියෙනවා. නෙනවත් බව බුද්ධිය තියෙන්න ඕන. හැම අංශයකටම ආවරණය වෙනසේ බුද්ධියක් තියෙන්න ඕන. නායකයත් එක්ක ගමනක් ගියාම ගුටි නොකා මහජන මුත්ත බලන්නකො. ඒ කතාවම නිකන් උදාහරණයකට ගන්නකො. මෝඩ වුණත් යම්කිසි මෝඩකමෙත් බුද්ධියක් තියෙනවා. ගෝලියෝ ටික රැකගෙන ඉන්න. ගණන් කරපු හැටි. එහෙනම් නායකයා එක්ක ගියොත් ගුටි නොකා කට්ටිය ගෙනත් දෙයි කියන විශ්වාසයවත් තියෙන්න ඕන. බුද්ධිමත් බව තියෙන්න ඕන. ආරම්භක ශක්තිය තියෙන්න ඕන. යන ආරම්භල අවසානයේ දක්වාම ගෙන යන්න ඕන. මග අතරින්න ඕන. ඒ යකා නායකෙක් නෙමෙයි. නායකයා ආතනේ ආයතනේ ඉදිරියට ගෙන යන්න ඕන. ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. පොසිටිව් තින්කින්. නායකයෙකුට අවශ්‍යම දෙයක්. නායකයා ආත්ම විශ්වාසයෙන් වැඩ කරනකොට සේවකයෝ ඔව් අපිට මේක කරන්න පුළුවන් කියලා මොටිවේට් වෙනවා. කහට ගහපතලේ පතන කඩාගෙන වැටුණු වෙලාවේ කලමනාකරණේ පල්ලෑට බැලලා නෑ අපිට මේ මැද්දෙන් හිර වුණා පතල. මින්රයන් පතල. අඩි 3000 ගානක් මහ පොළොව යට නෑ අපිට මේක කරන්න පුළුවන් කියලා නායකත්වයේ බැහැලා ඒ වයින් කරනකොට අනිත් මිනිස්සු ඔව් අපි කරමු බේරගමු කියලා දවස් ගානක් කරලා අර මිනිස්සු දහ දෙනා බේරගත්තා. ආත්ම විශ්වාසය. විශ්වාසවන්ත බව. විශ්වසනීය බව. නායකයා තමාට සේවකයින්ට ආයතනයට රටට විශ්වාසවන්ත වෙන්න. අනික් අය සැකයෙන් අනිත් අයට සැකයෙන් බලන්න නම් ඉඩ දෙන්න එපා. විදුහල්පති නම් මාටි අපාර ගහන එකෙක් කියලා එක වසරට දරුවෝ ගන්නකොට කාඩ් එක නම් ගහගන්න එපා. විශ්වාසවන්ත වෙන. අනේ අපේ ලොකු සර්ට සෙරෙප්පු දෙක දාගෙන යන්නේ මිනිහගේ පඩියෙන් ගත්ත සල්ලි වලටයි ඔය යන වාහනේ මිනිහ දුක් ඉඳලා ගත් එකක් කියලා කියනවා මිසක් ඔව් අපි මේ පගා ගහලා හදපු ගෙවල් කියලා අහගන්න හදන්න එපා. විශ්වාසවන්ත වෙන්න. සහයෝගයෙන් වැඩ කිරීමේ කැමැත්ත. ටීම් ස්පිරිට් එකක් තියෙන්න ඕන. හැමදේම සහයෝගයෙන් කරන වෙලාවට අත්දැකීම් ලැබෙනවා. වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ ආදී කරුණු වඩාත් පැහැදිලිව තේරෙනවා. එහෙනම් සහයෝගයෙන් වැඩ කිරීමේ කැමැත්තක් තියෙන්න ඕන නායකයතුළු. ඒක ආධිපති බලය නෙමෙයි. ප්‍රජාතන්ත්‍ර වෙන්න ඕන. සහයෝගී ටීම් එකක් විදියට ගොඩ දාන්න. ඔයාලගේ හවුස් මීට් එක නිවාසේ දිනවපු හැටි ඔයාලා ඔළුවට ගන්න ටීම් එකක් විදියට කටයුතු කරේ. එක්කෙනෙක් නැගිටලා නෙමෙයි ටීම් එකක් විදියට ගොඩ දාගත්තේ. යුද්ධයේ දිනුවේ එක එක බලයනි වලට බෙදලා බලයනි ටීම් එකක් විදියට වැඩ කරපු හින්දා සමස්ත යුද්ධයේ දිනුවා. එහෙනම් සහයෝගයෙන් වැඩ කරන්න. උපායශීලී වෙන්න ඕන. තැනට උචිත නුවණ නායකයාට තියෙන්න ඕන. හිතීමේ තීරණ ගැනීමේ ක්‍රමශීල පහඳුන ගන්න ඕන. අපේ හාමුදුරනේ මං හැමදාම කියන කතාවක් යුද්ධේ දිනන්නේ ඇඟේ හයිය තිබුණට නෙමෙයි. යුද්ධේ පිළිබඳ දැනුම තිබුණොත් තමයි යුද්ධේ දිනන්න පුළුවන්. ආයුධ තිබුණට ඇඟේ හයිය තිබුණට යුද්ධයක් දිනන්න බෑ. යුද මානසිකත්වයේ එහෙම නැත්නම් යුද්ධේ පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. අවබෝධය තිබුණොත් තමයි යුද්ධේ දිනන්න පුළුවන්. උපායශීලී බවත් එහෙමයි. දැනට උචිත නුවණ නායකයාට තියෙන්න ඕන. තීරණ ගැනීමේ ක්‍රමශිල්ප අඳුන ගන්න. එහෙම නොවුනොත් නායකයා අසාර්ථක. පෞර්ෂය ආභාෂයේ ගති ලක්ෂණ පෞර්ෂය තුළින් විද්‍යාමාන වෙන්න ඕන. නායකයා තුළ ආදරණීය පෞර්ෂය කවුරුත් පිළිගන්න පෞර්ෂයක් තියෙනවා. අනේ මේ අපේ ලොකු සර්නේ ගම පන්සල හැමතැනම ගියාපුවම මිනිස්සු පුටුවේ නැගිටින චරිතයක් බවට පත් වෙන්න ඕන ලොකු මාත්‍යය. පිරිසකට දොර ඇරලා තවත් පිරිසකට දොර ඇරලා විවෘත කරලා පිරිස ඇද ගන්න නායකත්වයක් නායකයා තුළ තියෙනවා. ඕනම වෙලාවක දොර විවෘත වෙන්න ඕන නායකයාගේ කාමරේ. ඕනම කෙනෙකුට යන්න පුළුවන් වෙන්න ඕන. පිරිස ඇද ගැනීමේ හැකියාව නායකයා තුළ තියෙනවා. මම කියන්න ගියේ පිරිසට දොර ඇරලා තව පිරිසකට දොර වහන කෙනෙක් වෙන්න ඕන නායකයා. හරි කට්ටිය ටික හොඳ අදහස් දෙන්න ටික කිට්ටු කරගෙන ආයතන පරිහානියට පත් වෙලා තියෙන්නේ එකයි. කේලම් කියන නරක දේවල් කියන අය එන්න බැරි වෙන්න දොර වහනවා නම් මම දකින්නේ කාලානුචිත නායකයා වෙන්නේ ඔහුයි. නමුත් ඕනම කෙනෙකුට දොර ඇරිලා තියෙන්න ඕන නායක ළඟට එන්න. අවංක වෙන්න ඕන. වංචාවක් ලෙස දැනෙන කිසිම දෙයක් නායකයෙක් කරන්න යන්න එපා. එහෙම වුණොත් නිතැතින්ම පිරිහුණු තත්වයකට පත් වෙනවා. ඉවසීම. අර ඉස්කෝලෙත් කියන්නේ ලොකු සර් එක්ක ගෑණියෙක් එක්ක සම්බන්ධ වුණොත් එහෙම නැත්තම්
සල්ලි හොරකක් ඇවොත් ඒ යකාට ඉස්කෝල පුටු ඉඳගෙන ඉඳ හම්බෙන්නේ නැ වැඩි කාලයක්. කොහොම කියනවා? ඕවා හැදිලා තියෙන්නේ එක යවංක වෙන්න. ඉවසීම. ප්‍රශ්න විසඳන්න හොඳින් ඉවසන්න ඕන. අනෙක් අයට කන් දෙන්න පුරුදු වෙන්න ඕන. ඍජු බව ආරක්ෂා කරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න. නැමෙන්න යන්න එපා, වැනෙන්න යන්න එපා. ඍජු වෙන්න, ඉවසන්න. සත්‍යවාදී බව. නායකයා සත්‍යයට ගරු කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයා පිටිපස්සෙන් ඉන්න අනුගාමිකයෝ ටික සත්‍යයට ගරු කරයි. නායකත්ව ශෛලිය, leadership styles. නායකයන් සංවිධාන තුල කටයුතු කරන ආකාරය අනුව ශෛලීන් කිහිපයක් තියෙනවා. අධිකාරවාදී නායකත්ව ශෛලිය. මේ ශෛලිය අනුගමනය කරන නායකයාගේ නිරන්තර අවධානය කාර්ය සාධනය කෙරෙහි තියෙනවා. මානව සංවර්ධනය, මානව සාධනය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. එහෙනම් හිතාගන්න පුළුවන්, ඒ වගේ කෙනෙක් හම්බ වුණොත් විදුහල්පතිවරයෙක් ඉස්කෝලේකට ආවොත් මොකද වෙන්නේ කියලා ප්‍රතිඵල 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 බලට එන ගැහුණක් කමක් නැහැ. අපිට එපා වෙනවා වැඩ කරන්න බැරුව. ග්‍රාම්‍ය සමාජ ශෛලියක් තියෙනවා කෙනෙක් ආවොත්. ග්‍රාම්‍ය සමාජ ශෛලිය. ප්‍රධාන අවධානය කාර්ය මණ්ඩලය අවශ්‍යතා ගැන. මේකේ මිත්‍රශීලී සුහද සම්බන්ධ කාර්ය මණ්ඩලය සමග සුහද සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උනන්දු වෙනවා. කාර්ය කොහොම වුණත් කමන්නේ. චේප්මන් න්‍යායේ කට්ටියත් එක්ක හොඳට ඉන්නවා. එහෙනම් ඒකත් හරිය. වන්නාටවාදී ශෛලිය. වෙන දේ බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් බෑ නායකයා. සංවිධානයේ කාර්ය සාධනය සඳහා යොදාගන්නේ අවම උත්සාහයක් නෑ. නායකයා සංවිධානයේ සමාජිකයෙකු මිස ඒකේ අභිවෘද්ධිය ගැන බැලලා වැඩ කරන කෙනෙක් නෙමෙයි. කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය ගැන හෝ අවම වශයෙන් සේවාලාභීන් ගැනවත් අවධානය යොමු කරන්නේ නැතුව එයාගේ පාඩුවේ එයා ඉන්න වෙන දෙයක් බලාගෙන කියන දෙයක් අරගෙන ඉන්නවා. වන්නාටවාදී ශෛලිය. එහෙම වෙන්න බෑ ඉස්කෝලේ විදුහල්පති. මැදුම් පිළිවෙත් ශෛලිය. කාර්යයන් කෙරෙහි කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්ය සතුටුදායක මට්ටමින් පවත්වගෙන යන්න අවධානය යොමු කරන. ගුරුවරු ටික නෑ, අද අපි වැඩ කරමු. වරුවක්වත් වැඩ කරලා අපි ටීචර්ගේ මගුල් ගෙදර යමු. මේ වාගේ ශෛලිය සහිත කළමනාකරුවන් නැති සංවිධානය ප්‍රමාණවත් කාර්ය සාධනයක් අත්කර ගන්නවා පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ ඉස්කෝලේ ප්‍රතිඵල හොඳයි. කාගේවත් හිත රිදුවේ නෑ. ලොකු සර් කියනවා රයිට් මාමත් එනවා යන්න. අපි 12ට වහලා යන්. එතෙක් වැඩ කරමු. අන්න මැදුම් පිළිවෙත් ශෛලිය. නිවාඩු දාන්න ගියේ ගුරුවරු වරුවක් වැඩ කරලා යනවා. ලොකු සර්ගේ වචනෙට නායකයාට ගරු කෙරුවා. සහභාගීත්ව කළමනාකරණ ශෛලිය. සංවර්ධන අරමුණු සඳහා කාර්ය මණ්ඩල දායක කර ගැනීම මේකෙදි දැකින්න පුළුවන්. විශේෂයෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියට. තීරණයක් ගන්නකොට කට්ටිය එකතු වෙලා තමයි තීරණය ගන්නෙ. ලිච්ඡවී රජ දරුවන්ගේ ක්‍රියාත්මක කරන ආපු සංසිද්ධිය නීතිය. සහභාගීත්ව කළමනාකරණ ශෛලිය. තනියම තීරණයක් ගන්න නැතුව ටීම් එකක් එකතු ලක්ෂණිකව අවශ්‍ය තීරණය ගන්න. නායකත්වය සඵලවන බවට නායකත්වයේ සඵලවන සඵලවත් බවට බලපාන සාධක කීපයක් තියෙනවා. සංජානන නිර්වද්‍යතාව. තමාගේ ආයතනයේ කටයුතු කරන විට කාර්ය මණ්ඩලය නිවැරදිව අවබෝධ කරගන්න ඕන. නැත්නම් සංජානනේ වර්ධිනවා. පර්සෙප්ෂන් එක වර්ධිනවා. අත්දැකීම් හා පෞරුෂය. අත්දැකීම් වලින් උපලක්ෂිත වෙන්න වෙන්න අපි අතින් වන හානි අවම වෙනවා. එවිට නායකත්වයේ දියුණු වෙනවා. ඉහළ කළමනාකරුවන්ගේ අපේක්ෂාවන් හා ශෛලිය. ඉහළ නායකයන්ගේ ශෛලියම පහළ නායකයන්ට අනුගමනය කරනවා නම් සාර්ථක නායකයෙකු වීමට හේතු වෙන්න පුළුවන්. හැබැයි ඉහළ නායකයාගේ නරක ශෛලිය තියෙනවා කියලා හැන්දෑවට අඩියක් පුඩියක් ගහලා ආයතනයට අඩියක් පුඩියක් ගහලා එනවා නම් ඒව නම් අනුගමනය කරන්න යන්න එපා. කාර්යයන් අවබෝධ කරගන්න. ආයතන සියලු කටයුතු ගැන අවබෝධය තියෙන්න ඕන. සමගාමීන්ගේ අපේක්ෂාවන් අවබෝධ කරගන්න. සමගාමීන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම මත නිදහස් මතයන් අත්දැකීම් ගොඩනගා ගැනීමයි වෘත්තීය සංවිධාන වල අපේක්ෂා හඳුනා ගන්න ඕන. ඊට අදාළව කටයුතු කිරීම කරන්න ඕන නායකය. සමගාමීන්ගේ අපේක්ෂා අවබෝධ කරගන්න. අපේ අපේක්ෂා මෙයාලා අවබෝධ කරගන්න නැති එක තමයි අපිට තියෙන දුක.
අනුගාමිකයින්ගේ පසුබිම පළපුරුද්දහ පෞරුෂය පිළිබඳ අවබෝධයක් ගන්නවා. අනුගාමිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද ගැන අවබෝධයක් නායකයා තුළ තියෙනවා. අවිදුහපති භූමිකාව. හින්රි මින්ස්බර්ග් එයා විසින් කරපු අධ්‍යනයක් ඇසුරෙන් කළමනාකරුවෙකු සතු ප්‍රධාන භූමිකා 10ක් එයා අඳුනගත්තා. අන්තර් පුද්ගල සම්බන්ධතා භූමිකාව තුළින් තොරතුරු භූමිකාවත් ඒකෙන් තීරණ භූමිකාවත් කළමනාකරුවා ඉටු කර මේ ප්‍රධාන භූමිකා උපභූමිකා 10කට වෙන් කෙරුවා. අන්තර් පුද්ගල සම්බන්ධතා භූමිකාව, තොරතුරු භූමිකාව, තීරණ භූමිකාව, අන්තර් පුද්ගල සම්බන්ධතා භූමිකාව යටතේ නාමික නායකත්ව භූමිකා, නායකත්ව භූමිකා, සම්බන්ධතා භූමිකා තුනයි. දැන් මම පාඩම් කරගන්න. අන්තර් පුද්ගල සම්බන්ධතා භූමිකා යටතේ නාමික නායකත්ව, නායකත්ව, සම්බන්ධතා තුනයි. තොරතුරු භූමිකාව යටතේ තොරතුරු ලබා දීමේ හා පෙරීමේ, තොරතුරු බෙදා හැරීමේ ප්‍රකාශන භූමිකාව. තොරතුරු භූමිකාව යටතේ තොරතුරු ලබා ගැනීම පෙරීම, තොරතුරු බෙදා හැරීම ප්‍රකාශන. තීරණ භූමිකාව ව්‍යවසායකත්ව භූමිකාව, ගැටළු නිරාකරණ භූමිකාව, සම්පත් බෙදා හැරීමේ භූමිකාව, විසඳුම් භූමිකාව. ව්‍යවසායකත්ව, ගැටළු නිරාවරණ, සම්පත් බෙදා හැරීම, විසඳුම් භූමිකාව. ඔන්න විදුහල්පති උපභූමිකා 10. අන්තර් පුද්ගල සම්බන්ධතා භූමිකාව. මේක නාමික නායකත්ව භූමිකාව කියන්නේ ආයතන ප්‍රධානියා විදිහට ඒ ආයතනය නියෝජනය කරන කෙනා නාමිකව. මේ තමයි මහින්දෝදේ විදුහල්පති නාමිකව එතෙන්ට යනවා. නායකත්ව භූමිකාව කෙලින්ම හෝ අනියම්ම හෝ විධිමත් අධිකාරී බලය යටතේ විදුහල්පති තම ආචාර මණ්ඩලය මෙහෙම අභිප්‍රේරණය කරනවා. පාසලේ අරමුණු ඉටු කරන පරිදි කටයුතු කරනවා. නායකත්ව භූමිකාව. සම්බන්ධතා භූමිකාව විදුහල්පති තම පාසලේ පමණක් නෙවෙයි වෙනත් පාසල්වල ආයතනවල විවිධ පුද්ගලයෙක් එකතු වෙලා කටයුතු කරන මේ සඳහා මේ සම්බන්ධතා ආයතනය අරමුණු කෙරෙහි යොදා ගන්න. අන්න සම්බන්ධතා භූමිකාව. පොලිසියත් එක්ක, ප්‍රාදේශීය සභාවත් එක්ක, නගර සභාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන විදුහල්පති. තොරතුරු භූමිකාව. තොරතුරු ලබා ගැනීම හා පෙරීමේ භූමිකාව. විවිධ තොරතුරු විවිධ මාධ්‍ය වලින් විධිමත්ව හා විධිමත් ජාලාවලින් ලොකු සර්ට් එනවා. මේවා සත්‍යයි අසත්‍යයි දෙකම තියෙනවා. නායකත්වයේ කාර්යක්ෂමව පවත්ව ගන්න නම් ලැබෙන තොරතුරු සියුම්ව පෙරලා හරිදී තෝරාගෙන ආයතන අභිවෘද්ධියට කටයුතු කරන්න ඕන. කොහොමද හංසයා දියෙන් කිරිවෙන් කරනවා? තොරතුරු නායකයෙකුට ලබා ගන්න හොඳ ක්‍රම තමයි එක එක්කෙනා කියන දේවල්. හැබැයි මේවා ප්‍රොමෝට් කරන්න නම් යන්න එපා හරිදී විතරක් ගන්න. මේවා ප්‍රොමෝට් ඇත්තද ඉවරයි, මුළු ආයතන ගෙනියන්න බෑ. ඊළඟ දවසේ ඊට වැඩිය දේවල් කියනවා. තොරතුරු බෙදා හරීමේ භූමිකාව. විදුහල්පති ලබා ගන්න තොරතුරු නියෝජ්‍ය විදුහල්පති අංශ ප්‍රධාන ගුරුවරු අනිත් ගුරුවරු අතර බෙදා ගන්න ඕන. වැදගත් පාර්ශ්ව අතර දැනුවත් කරලා තීරණ ගන්න ඕන. අවශ්‍ය විට අවශ්‍ය පරිදි තොරතුරු බෙදා හරින්න ඕනවට වැඩිය තොරතුරු බෙදන්න යන්න එපා. වට්ටියම්මගේ චරිතය කරන්න යන්න ඕනේ නැහැ විදුහල්පති කෙනෙක්. අවශ්‍යයට විතරක් තොරතුරු දෙන්න. ඒ තොරතුරට වැදගත් අය සමග තොරතුරු බෙදාගෙන තීරණ ගන්න. ගුරුවරුන්ට දැනුම් දෙන්න ඕන එක සමස්ත ගුරු මණ්ඩලය එකතු කරලා, දරුවන්ට දැනුම් දෙන්න ඕන වෙලාවට දරුවෝ එකතු කරලා ඒ දේ කරන්න. විනය මණ්ඩලයේ කියන දේවල් ගුරු මණ්ඩලයේ අනිත් අයට අවශ්‍ය වෙන්නේ. ප්‍රකාශන භූමිකාව. බාහිර ආයතනවල තම ආයතනය ගැන තොරතුරු බෙදා හැරීම කරන්න ඕන, ප්‍රකාශනය කරන්න ඕන. නොදිය යුතු තොරතුරු පිටට දුන්නොත් ඉවරයි. අනේ මගේ ඉස්කෝලේ නම් මෙහෙමයි මෙහෙමයි කියලා දුන්නොත් දෙන්න ඕනේ නැති ඒවා. අර කොසල මල්ලිකාට කොසල රජුරෝ කිව්වා ගේ ඇතුලේ ගිනි අසාධ්‍යයක් බැඳලා එන යන ටීචර් කෙනෙකුට, ආපු ටීචර් කෙනෙකුට මේක වැදගත්. ගේ ඇතුලේ ගිනි පිටට දෙන්නත් එපා, පිට ගිනි ගේ ඇතුළට ගේන්නත් එපා කියලා කිව්වා. ගෙදර ඇතුලේ ප්‍රශ්න වෙනවා, අඹු සැමි අතර ප්‍රශ්න වෙනවා, ඒවා එළියට දෙන්න එපා. අපේ මිනිහා මට ගැහුවා කියලා ගිහින් කියන්න එපා. පිට ඒවා ඇවිල්ලා මං ඒ කාලේ මෙහෙමයි කියලා ගේ ඇතුලේ කියන්න යන්න එපා. එහෙනම් බාහිර ආයතන වලට තමන්ගේ ආයතන ගැන තොරතුරු බෙදා හැරීම හොඳ දේවල් විතරක් දෙන්න කියන්න ඕනේ, ඒවා විතරක් කියන්න. ගුරුවරු තමන්ගේ දරුවෝ ටික ආරක්ෂා කරන්න. වැරදි දෙයක් තිබුණත් එහෙම ඇහුවොත් අනේ මම නම් හරියට ඒක දැනුවත් නැහැ, මං හොයලා බලලා කියන්නම් කියලා එතනින් බේරෙන්න.
අනෙක් අයට හිංසා පීඩා වෙන තොරතුරු දෙන්න එපා. පුතේ වතුර ටික. තීරණ භූමිකාව. ව්‍යවසායකත්ව භූමිකාව. වෙනස් වන ලෝකෙට ගැලපෙන ආකාරයට අපි හැඩ ගැහෙන්නේ කොහොමද? පාසලේ දෙමව්පියෝ, ගුරුවරු, විදුහල්පතිවරු කොහොමද නවීන ලෝකයේ ඇති දේවල් වලට අනුගත වෙමින් හොඳ දේ ලබා ගන්න කියන එක තමයි මෙතනින් කියන්නේ. ව්‍යවසායකත්ව. මේකදී වෙනස් වන ලෝකයේ හොඳ දේවල් වලට අපි ගුරුවරු විදියට හැඩ ගැසීම සිද්ධ වෙන්න ඕන. ව්‍යවසාය දායක භූමිකාවට ගැලපෙන විදියට අපි හැදෙන්න ඕන. ලෝකේ වේගයෙන් වෙනස් වෙනවා. ඒකට අපි වෙනස් වුණා අනුගත වෙන්න ඕනමයි. ඉක්මනට COVID හැමුවේ device හොදාගෙන online විදියට අපි ඉගෙනුවේ නැත්තම් අපි කොහොමද මේවා කරගන්නේ? ඒ හින්දා අපි ව්‍යවසාය කත්ව භූමිකාව විදුහල්පතිවරයෙකුට වැදගත් වෙනවා. ගැටුම් නිරාවරණ නිවාරණ භූමිකාව. ගුරු ගැටුම්, හදිසි අනතුරු, දේශපාලන ඇඟිලි ගැහිම් වගේ අනපේක්ෂිත දේවල් වලට මුණ පාන්න සිද්ධ වෙනවා ඉස්කෝලේ. එතකොට කොයිතරම් විදුහල්පතිවරු අපස්ථාවයට පත් වෙනවද? සමහර ගැටලු වල අපේක්ෂා නොකළ අපේක්ෂා කරපු ගැටලු වල ඒවා මොනවාවත් ඒවට විසඳුම් හොයාගෙන ආසල කරගෙන යෑමේ සම්පූර්ණ හැකියාව තියෙන උන විදුහල්පතිට. ඒත් එක්කම සම්පත් බෙදා හැරීමේ භූමිකාව. පාසලේ තියෙන භෞතික සම්පත් වාගේම මානව සම්පත නිවැරදිව කාර්යක්ෂමව බෙදා හරින්න ඕන. ඒ සම්පත් කෙසේ කාට කොහොමද බෙදන්න ඕන කියලා විදුහල්පතිවරයා තීරණය කරන්නේ. පන්තිවල ගුරුවරු බෙදීමත් එහෙම කරන්න ඕන. සාකච්ඡා කරලා ගැටුළු අඩුම වෙන විදියට ගුරුවරු ටික පන්ති වලට බෙදලා දෙන්න. කියන හැම සම්පතක්ම හැම කෙනෙක් මාත්‍රම සාධාරණව බෙදන්න ඕන. විසඳුම් භූමිකාව. ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් විදියට පරිත්‍යාගශීලීව කටයුතු කරන්න ඕන. විදුහල්පති ඒ විසඳුම් භූමිකාවේ ප්‍රධාන ආදර්ශය වෙන්න ඕන. මෙන්න මේවා ටික තමයි විදුහල්පති භූමිකාව යටතේ අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි අධීක්ෂණයේ සුපර්විෂන් වලට යමු. අධීක්ෂණය කියන්නේ මොකද්ද? සුපර්විෂන්. විෂන් කියන්නේ දැක්ම, සුපර් කියන්නේ හොඳ, හොඳ දැක්ම. අධීක්ෂණය කියන්නේ යම් කිසි කෙනෙක් යම් කාර්යයක් කෙරෙහි ගැඹුරින් නිරීක්ෂණය කිරීම අධීක්ෂණයයි.